Hello හැමෝටම අද මම ඔයාලට කියා දෙන්නේ 3x3 Rubik's Cube එකක් කොහොමද හදන්නේ කියලා. ඔයාලා මේක හොඳට ප්‍රැක්ටිස් කරනොත් ඔයාලට විනාඩියෙන් හදා ගන්න පුළුවන් ඒක. අර්න රූබික් කියන මහාචාර්යවරයා විසින් 1974 දී තමයි Rubik's Cube මුලින්ම හොයාගන්නේ. Layers Rubik 3x3 Rubik Cube එක layers තුනක් තියෙනවා. Top layer ඒ කියන්නේ උඩ layer එක, middle layer මැද layer එක, bottom layer පහළ layer එක, පහළ ස්තරය සිංගලෙන් කුයි. Faces මුහුණත් හයක් තියෙනවා. ඔයාලා දන්නවා කොහොමද ඝනකයට මුහුණත් හයක් තියෙනවා කියලා. ඒ විදිහට මේකට මුහුණත් හයක් තියෙනවා. Kalau memang ya atau tiada pet-petak kau memang negara mohon tiga ni terlalu. Centers kiannya mada, center piece kiannya mada kali hayat tiada. Center piece kiannya mada kali hayat tiada ni dalam itu kolanang, pet mohon tu mana non kolapart, mada kali partan tu mana okko mana non. Kalau di mana tiga rata tiada, sudu part mana kalau tiada ni deh apa tiada ni ada macam kola part, sorry kaha part, nilang kola part, family lang ratu part, eka mana senna kau ialah apa? Eight kianne dar old, eight pieces tu tehna apa kianne dar kali ialah, singgalan kianna na hemta, eka dolahat tiada eka, ni kianne corners kianne kone ඒක රත් ඉතින් කෝනේ කැලි තමයි කියන්නේ. ඒ වගේ 8ක් තියෙනවා. Face key කියන්නේ අපි මුහුණ අතර දෙන අකුරක්. නැත්තම් මුහුණ දෙන නිතරම front face, back face එහෙම කියනකොට වඩා ලේසි අකුරක් දාගත්තා. ඇල්ගොරිතම් කී එකේදී දෙකක් තියෙනවා. අපි දැන් මේක කරකවන පැත්ත අනුව තමයි ඒක එන්නේ. ඔරලෝසුවක කටු කරගෙන පැත්ත තියෙනවනේ. දැන් ඔයාලා හිතනවා කරකවන පැත්තට ඔරලෝසුවක් තිබ්බොත් ඔරලෝසුවේ කටු කරගෙන පැත්ත තියෙනවනේ. කොක්කයිස් කියන්නේ ඔරලෝසුවේ කටු කරන පැත්ත. ඒ පැත්තට තිබ්බොත් අපි ඒ ෆොන්ට් පේස් එකට කියන පේස් කී එකේ අකුර තමයි භාවිත කරන්නේ. දැන් මෙතන S කියලා ගන්නනේ ක්ලොක්වයිස් එක. කවුන්ටර් ක්ලොක්වයිස් කියන්නේ ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට විරුද්ධ පැත්ත. එහෙම ගත්තොත් අපිට ගන්න වෙන්නේ F' කියලා. F' කියන්නේ නිතරම කවුන්ටර් ක්ලොක්වයිස්. ඒ කියන්නේ ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට විරුද්ධ පැත්ත. අපිට මේක නිකන් ආදේශ කරලා බලතයි ආකාරකාර පැත්තට ඔරලෝසුවක් තිබ්බොත් වල කටු කරගෙන පැත්ත තියෙන්නේ. ඒ පොඩ්ඩක් හිතලා බලන්න. එහෙම හිතුවම පස්සේ කරගෙන පැත්ත නම් කොක්කයිස්. එතකොට අපි ඩෑෂ් එක දාන්නේ. ඩෑෂ් එක දාන්නේ නිතරම කවුන්ටර් කොක්ක. ඒ කියන්නේ ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට විරුද්ධ පැත්තට එනකොට. අපි දැන් බලමු මේ අප් පේස් කියන්නේ උඩ මුහුණට. අපි ඒකට පේස් කී එක දානවා U කියලා. ඇල්ගොරිතම් කී එකේ මං කියවන දෙකක් තියෙනවා කියලා. මෙතන U කියලා ගන්නේ කොක්කයිස් එක, U' කියලා ගන්නේ කවුන්ටර් කොක්කයිස් එක. කටු කරගෙන පැත්ත U, කටු කරගෙන පැත්තට විරුද්ධ පැත්ත U'. මේ තියෙන්නේ down pace කියන්නේ පහළ layer, පහළ මුහුණත. ඒකෙදි pace කී එක D, ඇල්ගොරිතම් කී එක clockwise නම් D, counter clockwise නම් D'. ඔයාලට පේන ඇති මේ දෙකම නිකන් සාමාන්‍ය මෝඩියක් අද කරන ගලවනවා වගේ කියලා. ඒ කියන්නේ ඒ විදිහට තමයි චලනය වෙන්නේ. ඊළඟට පේස් කී එක නෑ left face කියනකොට වම් අත පැත්තේ මුහුණත. එතකොට පේස් කී එක L, ඇල්ගොරිතම් කී දෙකක් තියෙනවා L', clockwise නම් L, counter clockwise නම් L'. ඉතන තියෙන්නේ දකුණත් මුහුණත right place. පේස් කී එක R, ඇල්ගොරිතම් කී එක R, counter clockwise එක R'. මේ දෙක නිකන් කතරොන් ජිල්ලාක චලනය වගේ තමයි තියෙන්නේ. මේ තියෙන්නේ the front face ඉදිරිපස් මුහුණද පේස් කී එක F, ඇල්ගොරිතම් කී එක clockwise නම් F, counter clockwise නම් F'. මේ තියෙන්නේ black page එක. එතකොට පේස් කී එක B කියලා ගන්න, ඇල්ගොරිතම් කී එක clockwise නම් B, counter clockwise නම් B'. ඔයාලට පේන ඇති මේ දෙක චලනය කරනවා නිකන් දොර කකුලක් වගේ. ඒ වගේ තමයි චලනය වෙන්නේ. සමහර කාලට මේ වගේ ඩබල් කියලා එන්නත් පුළුවන්. එතකොට ඒක දෙපාරක් කරකවන්න කියලා තමයි කියන්නේ. මේ තියෙන අපි කලින් කියපු clockwise counter clockwise තවත් තේරුම් ගන්නවට දාලා තියෙන ලොකුවට. දැන් basics ටික ඉවරයි. දැන් තියෙන අපිට මූව් කරන්න මේක ස්ලෝ කරන්න ස්ලෝ මුලින්ම ස්ටෙප් එකේදී තියෙන අපිට ඩෙසිමලක් ගන්න. ඒ කියන්නේ දාර කෑලි 4යි සුදු පාට මැද එන්න ඕනේ කහ පාට ටෙන්ට පීසස් එක. එතකොට තමයි මලේ හැඩෙන්නේ. අපි නිතරම මේකේ මේ හදන්න කලින් කහ පාට පැත්ත උඩ පැත්තට තියාගන්න. කහ පාට මැද කෑල්ල තියෙන එක උඩ පැත්තට. ඊට පස්සේ අපි මේක බොටල් ලේ එකේ මිඩල් ලේ එකේ තියෙන දාර වලට එන්නේ මේ දැන් මෙතන පේනවා කොලයි සුදු එකක් තියෙනවා. ඒ වගේ එක අපිට කරන්න টপ ලේ එක. ඒ කියන්නේ උඩ ලේ එකට ගන්න ඕනේ මේක. දැන් මම නිලු සුදු එක උඩ ලේ එකට ගත්තා. ඒ වගේ ඔක්කොම ටික දාගන්න සුදු පාට තියෙන ඔක්කොම ටික උඩට ගන්න ඕනේ. දැන් මේකේ තියෙනවා টপ බොටල් ලේ එකේ පහළ ලේ එකේ සුදු පාට ගාලා තියෙන එක ගන්න ඕන අපි ඩබල් කරගන්න ඕනේ F2. කොම්ප්‍රෙස් එක ඩබල් F2. ආල්ට එක දැක්කම ඒ තාත දැන් මෙතන යට තියෙන්නේ අපි ඒක උඩට ගන්න ඕන නම් කොහොමද දෙපාරක් කරගන්න ඕනේ. ඒක තමයි මං කිව්වේ. දැන් මෙතනක් වෙනයි සුදු පාට දාර කෑල්ලක් තියෙනට ඒක අපි උඩට ගන්න ඕන නම් අර වගේම F2 ෆොන්ට් ස්පේස් එක දෙපාරක් කරවන්න ඕනේ. කොහොම උඩට ගන්න ඕනේ? කහ පාට පැත්තට සුදු පාට ඒ වගේ තියෙන දාරේ තියෙන කෑල්ල ටික ගන්න ඕනේ. අපි එහෙම ගත්තම පස්සේ මෙයාගේ දෙවිදිකට පේන්න බුණා. ඒ කියන්නේ සුදු පාට පැත්ත අපේ පැත්තට තියෙන්න ඕන ෆොන්ට් ස්පේස් එකට නැත්තම් ඉහලට තියෙන පුළුවන් සුදු පාට ටයිල් කැටේ වගේ තියෙන. ඒ දෙවිදියටම තියෙන්න පුළුවන්. අපි තව එකක් බලමු. මෙතන නිලු සුදු එකක් තියෙනවා. මෙතන තියෙන කොළයි සුදු එකක්. අපි ඒක මේ පැත්තට ගත්තොත් නිලු සුදු එක පැත්තට ගත්තොත් සුදු ඒක ආයේ මැද ලේ එකට යනවා. එහෙම වෙන්න බෑනේ උඩන තියෙනවනේ. එතකොට මේ වගේ නැති පැත්තක් තිබ්බොත් උඩ ලේ එකේ වගේ අපි ඒක අර කළු උඩ ලේ එකට ගන්න. එතකොට අරක වෙනස් වෙන්නේ නැහැ. මේකත් උඩ ලේ එකට ආවා. සමරකට මෙහෙම වෙන්න පුළුවන්. ඒකට දෙපැත්තෙම තියෙන පේනවනේ ඔයාලට. දෙපැත්තෙම සුදු පාට ලේ සුදු පාට ටයිල් තියෙන දෙකක් කැලි දෙකක් තියෙනවා. දැන් අපි මේ මැද තියෙන ඒක උඩට ගන්න හැදුවා. මැද තියෙන කැල උඩට ගන්න හැදුවොත් ඒ දෙක වෙනස් වෙනවනේ. එහෙම වෙන්න බැරි නිසා අපි නැති පැත්තක් මේක තෝරගෙන ඒක දා ගන්නවා එකපාර Q' කියලා. ඊට පස්සේ අපි S' කොම්ප්‍රෙස් එක පාරක් කරගන්න. ඒකට අර දෙක වෙනස් වෙන්නේ නැහැ. මැද තිබිච්ච කොනේ තියෙන කෑල්ල උඩට එක උඩ ලේ එකට ආවා. එතකොට ඔයාලට පේන ඇති මේ වගේ හැඩයට තියෙනවා. ඒ කියන්නේ සුදු පාට උඩ නෑ. තියෙන්නේ මේ ඉස්සරහ පැත්තට ෆොන්ට් ස්පේස් එකට. එහෙම තිබ්බම ක්ලික් කරගන්න ඕනේ. නැත්තම් අර කියපු මන් ඩෙසිමල් හැදෙන්නේ නැති නේද? ක්ලික් කරන්න තියෙන්නේ අපි හදන එක දකුණු අත පැත්තට අරන් මේ වගේ සුදු පාට දිනන දකුණු අත පැත්තට R' U වලට පේන තියෙක හැරුණ දැන් තැමිලි සුදු සුදු පාට තියෙන උඩි පැත්තේ කහ පාට පැත්ත. දැන් මේකත් ඒ වගේ වෙනස් කරගන්න ඕනේ. අපි සුදුයි කොළය එක සුදු පාට පැත්ත දාන්න දකුණු පැත්තට. අන්න ඒ වගේ දකුණු පැත්තට දාගත්තා. ඊට පස්සේ මේ තියෙන ඇල්ගොරිතම් එක කරන් තියෙන්නේ R' U S' වලට පේන තියෙ ඒකත් ඒ විදිහටම ආවා. දැන් මෙතනත් ඒ වගේ තියෙනවා රතුයි සුදුයි එක. ඒකත් අර වගේ දකුණු පැත්තට දාගත්තා R' U S'. ඔයාලට බලන්න ඩෙසිමල් වල රූපේ හරියද? මැද කහ පාට සුදු පාට කැලි හතර වටේ තියෙනවා. උඩ ලේකට සුදු පාට එන්න පුළුවන්. මං කියන්නේ මැද දාර කැලි ටික තමයි සුදු පාට එන්න ඕනේ. දැන් මෙහෙම ආවන් පස්සේ ආයි කහ පාට පැත්ත උඩි පැත්තට හිටින විදියට ඒ ඩෙසිමල් වල රූපේ උඩි පැත්තට හිටින විදියට තියාගන්න. තියාගෙන මෙහෙම කල බලන්න ඕනේ දැන්. මෙතන කොළයි සුදු එකනේ තියෙන්නේ. එතකොට දැන් කොළයි සුදු එකේ සෙන්ටර් පීසස් එක දෙන්න දැන් කොළ පාට. ඒ දෙක අන්නේ විදියට මේ විදියට ගැලපෙන විදියට අරන් ඩබල් කර ගන්න ඕනේ ෆ්‍රන්ට් ෆේස් එක. එතකොට ඒක පල්ලෙහාට යනවා. ෆ්‍රන්ට් ෆේස් එක ඩබල් F2. එතකොට ඩෙසිමල් වෙනස් වෙනවා. දැන් මේ ඩෙසිමල් අපිට දැන් අදාළ නැහැ. ඒක හැදුවම පස්සේ ඉවරයි. ආල්ට වෙනත් පල්ලෙහාට ගියා. දැන් අපි හදන්නේ පල්ලෙහා සුදු පාට කතරයක් ක්‍රොස් එකක් ටෙන්ට පීසස් එක වෙනස් වෙන්න බෑ. කොළ නම් දැන් මෙතන වෙනන කොළයි සුදුයි කොළ. ඒ විදිහට වෙන්න ඕනේ. දැන් මෙතන තියෙන නිලු සුදුයි එක. නිල් පාට ගැලපෙන පැත්තට හරව ගන්න ඕනේ. දැන් හරි නිල් පාට මැද එකත් එක ගැලවුණා. ආයි ඊට පස්සේ F2 කොම්ප්‍රෙස් එක දෙපාරක්. ඔයාලට පේන ඇති ඒකත් ගියා දැන් පල්ලෙහාට. කතරෙන් ඒක දැන් එකක් හරි. දැන් තියෙන රතුයි සුදුයි එක ඒකත් ඒ විදිහට දාගන්න. තැමිලි සුදුයි තැමිලි පාට පැත්තට ගැලපුවා. ඩබල් කරගම පල්ලෙහාට. අල්ට පෙන්නති වයිට් ක්‍රොස් එක හරියද? ඒ වගේ මේ පාට දෙකත් වැරදිලා නැහැ. නිල් නම් නිල්, තැඹිලි නම් තැඹිලි, කොළ නම් කොළ. ඒ විදිහට එනවා. රතු නම් රතු. ඊට පස්සේ තමයි කෝණ පීසස් එක හදන්න තියෙන කෝණේ කැල්ල. එහෙම තමයි සිංහලෙන් ගණන් කරන්න දෙයක් නැහැ ඉතින්. මේ විදියට හැදෙන්න ඕනේ. මේ මුලින් තියෙන රූප විදියට රතු නම් මේ පැත්තේ කෝණේ කැල්ල රතු වෙන්න ඕනේ නිල් නම් නිල්. රතු තිබිලා කොළ වෙලා නිල් තිබිලා රතු වෙලා එහෙම හරියන්නේ නැහැ. මේ තියෙන විදියට හරියට හැදෙන්න ඕනේ. කියන මැද කැල්ල විදියට තමයි කෝණ පීසස් එකත් හැදෙන්න ඕනේ. ඉතිකරන් තියෙන හැම හැදිලා නැති ගැලපෙන්නේ නැති එකක් තියෙනවා නම් ඒක අපි පල්ලෙහා ලේයර් එකට දාන්න ඕනේ. එහෙනම් බොටන් ලේයර් එකට ඒක දාගන්න ඕනේ. කෝණ පීසස් එක බොටන් ලේයර් එකට. ඒකට කරන් තියෙන ඇල්ගොරිතම් තමයි මේ තියෙන්නේ R dash T දැන් ඔයාලට පේනද වම් අත පැත්තේ තියෙන පල්ලෙහාම වම් අත පැත්තට ඇවිල්ලා තියෙන එක ඇල්ල. ඒක අපේ ෆොන්ට් පේස්ට් එකට මුහුණ අත කියන්නේ අපේ පැත්තට හරවගෙන අල්ට පේනති එහෙම පල්ලෙහාට ගත්තම පස්සේ මේ සුදු පාට පැත්ත පැති තුනකට තියෙන බුල අපේ පැත්තට තියෙන බුල නැත්නම් දකුණු අත පැත්තේ තියෙන බුල නැත්නම් සුදු පාට පැත්ත යටි පැත්තේ තියෙන බුල එහෙම තුන් විදිහකට එන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ අපි ඒක පස්සේ හදාගමු අපි දැන් අලුතෙන් එකක් ඒ විදිහටම බලමු දැන් මේක මෙතෙන්ට ගැලපෙන්නේ නැති එක අපි ඒක පල්ලෙහා ලේයර් එකට දානවා ඒක දාන්න R dash D dash R ඊට කතර වෙනස් වෙන්නේ හැම කරාට ඒ විදිහට තමයි. දැන් ඔයාලට බලන්න මේක සුදු පාට තියෙන යටි පැත්තේ ඩවුන් ප්ලේස් එකේ. අපි ඒක දානවා ෆ්‍රොන්ට් පේස්ට් එකට. ෆ්‍රොන්ට් පේස්ට් එකට. ඉදිරිපස මුහුණකට. ඒකට කරන් තියෙන පොඩි ඇල්ගොරිතම් එකක්. ඒක අතින් දානවා මේ පේනවනේ මම ඇඟිල්ලෙන් පෙන්නනවා. ඒ විදිහට දා ගන්න ඕනේ ඒක. F T dash F dash D double D down place එක දෙපාරක් කරකවන්න ක්ලික් කරනවා. දැන් ඔයාලට පේන ඇති ඒක front face එකට ආවා. සුදු පාට කැල්ල අපේ පැත්තට ආවා. දැන් එහෙම ආපු එක අපි මේක top layer එකට දාගන්න ඕනේ. ඒ කියන්නේ උඩ layer එකේ corner pieces එකට දාගන්න ඕනේ. ඔයාලට පේනවා මේක දෙපැත්තේ පාට සමානයි හරි. නිලුයි තැඹිලි නම් එතන තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ D dash R dash D R ඔයාලට පේන දෙක top layer එකට ආවා දැන්. top layer කෝණ පීසස් එක හරියට ආවා. දෙපැත්තේ පාට වෙනස් වෙන්නත් බෑ එකක් මතක තියාගන්න ඕනේ ඔයාලා. දැන් අපි තව එකක් ඒ වගේ බලමු. මේ තියෙන වගේ තියෙන රතුයි කොළයි සුදු. එතකොට රතුයි කොළයි තියෙන පැත්තට ඒක තියාගන්න ඕනේ. තියාගත්තන් පස්සේ කලින් විදියට F D dash dash D double. ඒකට ඔයාලට පේනවා සුදු පාට යටි පැත්තේ තිබ්බේ දැන් කලින් තිබ්බේ යටි පැත්තේ දැන් තියෙන්නේ ඉදිරි වෙනම ඉදිරි මුහුණතේ. ෆ්‍රොන්ට් පේස් එකේ තමයි දැන් සුදු පාට තියෙන්නේ. දෙපැත්තේ කාලයක වෙනස් වෙලා නැහැ පේනවා රතු නම් රතු සුදු කොළ නම් කොළ. දැන් සුදු පාට අපි টপ ලේයර් එකට ආයි උඩ ලේයර් එකට ගන්න. එතකොට ගන්න තියෙන්නේ D dash R dash D R. ඒ විදිහට කරන් පස්සේ පේනවා ඇති ඔයාලට টপ ලේයර් එකට ඒකත් ආවා. ඔයාලට පේනද මේ කලර් එහෙම වෙනස් වෙලා නැහැ ඒකේ. මේකත් ඒ විදිහට උඩට ගන්න ඕනේ. ඒකටත් අර ඇල්ගොරිතම් එකමයි. D dash R dash D R. ඔයාලට පේන මේ ප්‍රස්ලේ එක දැන් හරි සම්පූර්ණයෙන්ම හැදිලි ඉවරයි. තමාරක් වෙලාට මෙහෙම තියෙන්නත් පුළුවන්. දැන් කලින් කියපු එක සුදු පාට ප්‍රොම්ප්‍රෙස් එකේදී තිබ්බේ. එතකොට දකුණු අත පැත්තේ ෆ්‍රොන්ට් පේස් එක තිබ්බේ. දැන් මේකේ තියෙන්නේ වම් අත පැත්තේ. අපි ඒක ෆ්‍රොන්ට් පේස් එකට මේ වගේ තියාගෙන ඉදිරි වෙනුමට තියාගෙන මේ ඇල්ගොරිතම් එක කරත් මේක ආය අර වගේ උඩට යන්න පුළුවන්. ටොප් ලේ එකට ගන්න පුළුවන්. D L D dash L dash. ඔයාලට පේනදී ටොප් ලේ එක සම්පූර්ණයෙන් හරි මැද කැලලට ගැලපෙන විදියට තියෙනවා. කෝණ පීස් මේ සෙන්ටර් පීස් එකටත් ගැලපෙන විදියට ඇවිල්ලා තියෙනවා. අපි දැන් බලමු මැද ලේයර් එකේ දාර කැලී ටික හදන හැටි. දාර කැලී කියන්නේ H pieces හදන හැටි. ඔයාලට හැදුවම පස්සේ මේ විදිහට තියෙන්න පුළුවන්. හොඳට බලන්න. හැබැයි මේ උඩි තියෙන T අකුර අනිත් පැත්ත ගාලා තියෙන වගේ උඩ තියෙන කැලේ කහ පාට තියෙන්න බෑ. කහ පාට නැතිව තිබුණා නම් මේ වගේ තැනක් තියෙන්න පුළුවන්. අපි ඒක කරකවලා ගන්නට මේ වගේ පාට තමයි විදිහට හදාගන්න. එහෙම නැති අවස්ථාවකදී මේ ඔයාලට පේන විදිහට මේ තියෙන දකුණු අත පැත්තට ඇවිල්ලා දකුණු අත මැද ලේයර් එකේ තියෙනවා වගේ එහෙම තියෙන්නත් පුළුවන්. අපි එහෙම තියෙන එක උඩ ලේයර් එකට ගන්න ඕනේ. টপ ලේයර් එකට ගන්න ඕනේ. දැන් ඔයාලට පේන ඇති මෙතන අපි නිලු එකක් තියෙනවා. අපි ඒක උඩ ලේයර් එකට ගන්න ඕනේ. කහ පාට තියෙන ඒවා විතරයි ඒ විදිහට තියෙන්න පුළුවන්. නැත්නම් අපි ඒක උඩ ලේයර් එකට ගන්න ඕනේ. ඒක කරන් තියෙන්නේ අපි ඒක වම් අත පැත්තට තියාගෙන ගන්න එක u l u l u f u f වලට පේන තියෙන්නේ වම් අත පැත්තේ තිබිච්ච අර ගැලපෙන්නේ නැති එක උඩට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ ඒකල්. අපි එහෙම টপ ලේයර් එකට ගන්න ඕනේ. මේ කහ පාට නැති එකක්. දැන් මේ කහ පාට නැහැ. ඊට පස්සේ අපි ඒක පාට සමාන වෙන විදිහට මේ වගේ මැදලේ මැද කැලට සෙන්ට පීරස් එක විදියට තියාගන්න. ඊට පස්සේ අපි ඒක දාන්න ඕන පැත්ත තියෙනවනේ. දැන් නිලු රතු එක නම් මේ උඩ මුලින්ම තියෙන රූප දෙවලට පේනවා. ඒක යන්න ඕනේ වම් අත පැත්තට. එහෙම දානවා නම් මූලාකෘතිම කරන්න ඕනේ. අපි මේ හදාගත්ත එක දකුණු අත පැත්තට දාන්න ඕන නම් දෙවෙනියට පෙන්වන අකෘතිම කරන්න ඕනේ. දැන් අපි එකක් බලමු. අට පෙනදේ දැන් මෙතන රතු තියනවා නම් මෙතෙන්ට රතු වෙනවා නම් මෙතන කොළ දිනනවා නම් කොළ එකේ තෙන්ට එනවා. දැන් මෙතන තියෙන මේ මැද කැල එහෙම වෙනවා නම් කොළ නම් කොළ තැඹිලි නම් තැඹිලි. තැඹිලි නිල් එක තමයි එතෙන්ට එන්න ඕනේ. දැන් පේනවා එතන කොළ පාටත් ඒ තුනම සමානයි. ටිය අකුර හැඩේ තියෙනවා. ටිය අකුර අනිත් පැත්තක හැඩි. උඩ තියෙන රතු පාට. රතු පාට එන්න ඕනේ පේන විදිහට අන්න එතෙන්ට. ඒ කියන්නේ වම් අත පැත්තට. ඒ පැත්තේ රතු පාට තියෙන නිසා. එතකොට කරන් තියන්නේ ඇල්ගොරිතම් එක මුල් ඇල්ගොරිතම් එක. U dash U L U F U dash F පාලට පේන ඇති ගවන් අත පැත්තට ඇවිල්ලා. ඒ කියන්නේ top layer එකේ නම් middle layer එකේ 8 pieces එකට ඒක ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි තව එකක් බලමු. මෙතන තියෙනවා තැඹිලි නිලු එක. අපි නිල් පාට තියෙන නිසා ඒක ගැලපෙන මැද කැලලට ගැලපෙන විදිහට ඒක හරව ගන්නවා. ඉතින් සෙන්ටර් පීසස් එක නිල් පාට H පීසස් එකේ නිල් පාට ගැලපෙන විදිහට ආවා. টপ ලේයර් එකේ තියෙන ඒක දැන් මිඩල් ලේයර් එකට දාගන්න ඕනේ. මිඩල් ලේයර් H පීසස් එකට. ඒකට කරන් තියෙන්නේ U dash කලින් ඇල්ගොරිතම් එක තමයි L dash U L U dash F U dash F කලින් අර්ධම උනේ ඇල්ගොරිතම් එකම උනේ ඒක වම් අත පැත්තට ගිය නිසා දකුණු අත පැත්තට යනවා නම් විතරයි ඇල්ගොරිතම් එක වෙනස් වෙන්නේ. අපි තව එකක් ඒ විදිහට බලමු. මෙතන තියෙනවා කොළයි තැඹිලි එක. කොළ පාට පැත්ත තියෙන. කොළ පාට ගැලපෙන විදිහට හදා ගන්නවා. මේ වගේ කහ පාට තියෙන ඒවා විතරයි ඒ වගේ තියෙන්න පුළුවන්. උඩ තියෙන්න පුළුවන්. කහ පාට නැතිව තමයි මේ මැදලේ එකේ සම්පූර්ණ වෙන්නේ. මෙතන කොළයි තැඹිලි. කොළ පාට පැත්තට ගැලපෙන මැද කැල් හොයාගන්න ඕනේ. හරි. ඒක හරි. ඒක යන්න තියෙන්නේ දකුණු අත පැත්තට. අපි කලින් ආරම්භ කරේ වම් අත පැත්තට යන්න. දකුණු පැත්තට යනකොට ඇල්ගොරිතම් එක වෙනස් වෙනවා. ඒකට U R U dash R dash U dash F dash U F. අර පේන තියෙක දකුණු පැත්තට ආවා. දකුණු පැත්තේ මැද ලේයර් එකට middle layer එකට ආවා. එකයි දාගන්න තියෙනවා වෙන මේක විතර. ඒක ආබේ නිල් පාට පැත්තට ගානට සෙට් වෙලා තියෙනවා. රතු වෙන්න ඕනේ එතෙන්ට. يعني දකුණු අත පැත්තට තමයි මූව් වෙන්නේ. ඒකටත් අර ඇල්ගොරිතම් එක කලින් කරපු එක U R U dash R dash U dash F dash U F ආට පේන ලේයර් දෙකක් ඉවරයි දැන් අද. මේක අමාරු කියලා හිතන් හිටියට ගොඩක් ලේසි. මම ඔයාලට කියන ස්පීඩ් වැඩි වගේ නම් කමෙන්ට් එකක් දාන්න. මම ආයේ වීඩියෝ ක්‍රීට් කරලා හදන්නම්. තේරුම් නැතුනොත්. ඔයාලට මේ රූපත් එක තේරෙන්නත් ඕන. දැන් ලේයර් දෙකක් ඉවරයි හදාලා. දැන් තියෙන තුන්වෙනි ලේයර් එක අවසාන ලේයර් එක. මේක yellow cross කොනේ කැලිටික හදලා. ආනන යලෝ කතරයක් හදන්න තියෙන්නේ. කතරේ හැඩේ. ඔයාලට මේ පේන වගේ රූප තුනක් එන්නන මේක හදනකොට. මෙහෙම ඇවිල්ලා තියෙනවා නම් මේ කියන ඇල්ගොරිතම් එක එකපාරක් කරන් පස්සේ හරියන්න පුළුවන්, දෙපාරක් කරන් පස්සේ හරියන්න පුළුවන්. මැද කොටුව විතරක් තිබ්බොත් කහ පාට තුන් පාරක් කරන්න වෙනවා කොහොමද? දැන් මේ විදිහට මැද කොටුව විතරක් තියෙනවා නම් ඒක අපි උඩි පැත්තට තියන්න විතරම F R U R dash U dash F dash. ඒක තමයි ඇල්ගොරිතම් එක. ඒ විදිහට කරාම වලට පේන තියෙන්නේ බූමරංග එක හැඩේ තියෙන. අන්න ඒ වගේ කහ පාට කොටු වෙන මං කියන්නේ මේ කොනේ එක නැතුව ඒක අපි ඒ හැඩේ දකුණු පැත්තට තියාගෙන මේ විදියට ආය අර කලින් කරපුම ඇල්ගොරිතම් එකම ආයි කරනවා. يعني ටිකට කලින් කරපුවා නේ මුලින් කරපුවා නෙමෙයි. F R U R dash U dash F dash. වලට වෙනදී ක්‍රොස් එකේ يعني කතරේ එක පාදයක් ඇවිල්ලා ඉවරයි. අපි ඒක නිකන් මිනිහ නිදාගෙන ඉන්න පැත්ත වගේ දකුණු පැත්තට හරව ගන්නවා. අන්න ඒ විදියට හරවගෙන I calling kerupuk algorithm calling kerupuk kian calling kerupuk algorithm F R U R dash U dash F dash terus white cross segala itu rada mereka hadang lesi godam dan ini final layer ke corner pieces corner kali tiga hadang corner kali ඉංගලෙන් පොඩ්ඩක් කවුලා වෙන්නේ. අපි එහෙම හදනකොට කොනේ කෑලි එකක් කහ පාට වෙලා තිබ්බම මේ වගේ මාළුවෙක්ගේ හැඩයක් එනවා. කියන්නේ white cross එක අර කොනේ කෑලි එකක් කහ පාට වෙලා තිබ්බම මේ වගේ මාළුවෙක්ගේ හැඩයක් තියෙනවා අනිවාර්යයෙන්ම. කොනේ කෑලි එකක්වත් කහ පාට නැත්තම් මේ cross එක විතරයි තියෙන්නේ. corner pieces දෙකක් කහ පාට වෙලා තියෙනවා නම් මේ වගේ හැඩ තුනක් තියෙන්න පුළුවන්. ඒක ඉස්සරහදී කතා කරමු. දැන් වලට පේන ඇති මේකේ මගේ එකේ කොනේ කෑලි එකක්වත් නැහැ. ඒතකොට ක්‍රොස් එකේ විතරයි තියෙන්නේ. කොනේ කෑලි දෙකක් තියෙනවා නම් මේ යට තියෙන රූප තුන තියෙන්න පුළුවන්. කොනේ කෑලි එකක් තියෙනවා නම් මාළුවගේ හැඩේ තියෙන්න පුළුවන්. කොනේ කෑලි එකක් ගන්න නැත්නම් කරන්න තියෙන ඇල්ගොරිතම් එක හතර පාරක් කරන්න වෙනවා. නැත්නම් කොනේ කෑලි දෙකක් තියෙනවා නම් සමහර විට තුන් පාරක් කරන්න වෙයි. කොනේ කෑලි එකක් තියෙනවා නම් දෙපාරයි අනිවාර්යයෙන්ම කරන්න වෙන්නේ. නැත්නම් එකපාරයි. අලට පේන ප්‍රොස් එක තියෙනවා ඊට පස්සේ R U R dash U R U double ඕන පැත්තකට කරගන්න පුළුවන් එක මත තියන R dash ඔයාලට පේන මාළුගේ හැඩයක් ආවා මාළුගේ හැඩයක් ආවා මාළුගේ ඔළුව තියෙන්නේ ඔළුව වම් අත පැත්ත තියෙනවා මම මේ ඇහැකුත් අඳලා තියෙනවා ඔයාලට පේන ඇති වංගත පැත්තට තියාගෙන අපි කලින් කරපු ඇල්ගොරිතම් එක ආයි පාරක් කරන්න ඕනේ. උඩ ලේයර් එක හැදෙනකම් මේ විදියටම කරන්න ඕනේ. හැබැයි මේක තියාගන්න පැත්තක් තියෙනවා. මාළුවක ඔළුව තියෙනවනේ වංගත පැත්තට. R U R dash U R U double R dash. ඔයාලට පේන ඇති උඩ ලේයර් එක කහ පාටෙන් සම්පූර්ණයෙන් හැදුණා. මං අර කීප විදියට කොනේ කැලි දෙකක් විතර කහ පාට උන හැඩ තුනක් තියෙනවා ගෝනේ. ඔයාලට පේන තියෙයි හැඩ තුන දැන් මේකේ. මේ විදියට ඔයාලට එන්න පුළුවන්. උඩ ක්‍රොස් එක හැදුවම පස්සේ මේ විදියට. එහෙමම පස්සේ මේ කහ පාට ඔයාලට පේනවා තියෙන අපේ ෆ්‍රොන්ට් පේස් එකේ තියෙන ඒවා. අපි ඒක ෆ්‍රොන්ට් පේස් එක අපේ පැත්තට කහ පාට තියාගෙන මේ විදියට මේ ආකෘතියම කරන්න ඕනේ. ඔයාලට පේනවා තියෙම කරන් යනකොට සමහර වෙලාවට මාළුව හැදෙනවා. මාළුව හැදුනා කියනත් ස්ටෙප් ගන්න අඩු වෙනවා කියන එක ඔයාලට. ඇල්ගොරිතම් එක කරන්න තියෙන වාර ගන්න අඩු වෙනවා කියන එක. ඔයාලට පේනවා දැන් තුනේ මාළුව හැදිලා තියෙනවා. දැන් මේ යට තියෙන එකේ කහ පාට ටයිල් එක අපේ පැත්තටම තියෙන්නේ. එහෙම වුණොත් තව එකපාරයි මේ ඇල්ගොරිතම් එක මේ කැටේ හැදෙනවා අනිවාර්යයෙන්ම. ඔයාලට පේනවා දැන් දකුණු අත පැත්තේ රූපේ තියෙන්නේ. ඒකේ ටයිල් කැටේ අපේ පැත්තට තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මේක තව එකපාරක් කරාම උඩ ලේයර් එක සම්පූර්ණ වෙනවා. දැන් වම් අත පැත්තේ උඩම තියෙන ඒකෙත් දැන් කහ පාට අපේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මාළුවගේ හැඩය ඇවිල්ලා උඩ. එහෙම වුණොත් ඒ ඇල්ගොරිතම් එක තව එකපාරක් කරගම ඒක හැදෙනවා. හරි. දැන් අපි අප් පේස් එකත් හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ টপ ලේයර් එකේ corner pieces. කොනේ කැලේ ටික හරියට හදාගන්න. කියන්නේ ඒක එන විදියට. දැන් ඔයාලට පේන ඇති මෙතන මැද පීසස් එක තියෙන්නේ නිලුයි රතුයි නම් කොනේ කැල්ලත් තවත් නිලුයි රතු විදියට එන්න ඕනේ. ඔයාලා හදාපු විදියට අනිවාර්යයෙන් මේ වීඩියෝ එක පෝස්ට් කරලා බලන්න. මේ හැඩින් එකක් තියෙනවනේ මේ 60යි මේකේ තියෙන ඉදිරි වෙන පිටිපස්ස වෙන මේක මේ විදියෙන් එකක් තියෙන්න ඕන අනිවාර්යයෙන්. ආය අපි කහ පාට පැත්ත උඩි පැත්තට තියාගෙන හදන්න ඕනේ. දැන් මේ විදිහේ මෙතන තැඹිලි එන්නවනේ මෙතනත් තැඹිලි එන්නවනේ. මෙතන නිල් එන්නවනේ එතන නිල් එන්නවනේ. මෙතන කොළ කොළ. එහෙම ඒ ඇවිල්ලා තියෙන එකේ තමාරක් වෙලාට මෙහෙම එන්නේ නැහැ. ඒ වෙලාවේදී මම ඉස්සරහට කියලා දෙන ඇල්ගොරිතම් එක පාරක් කරාම මේ විදිහට එනවා අනිවාර්යයෙන්ම. එහෙම ආවොත් ඒ ආපු පැත්ත බැක් පේස් එකට පිටිපස මුහුණතට තියාගෙන බැක් පේස් එකට තියාගෙන මම මේ කියන ඇල්ගොරිතම් එක කරන්න ඕනේ. ආවේ නැතුනො එහෙම කරොත් මේක එනවා. ඊට පස්සේ ආයෙ ඒක පිටිපැත්තට තියාගෙන මේ විදිහට කරන්න. R-F R- back to B2 R F- R- B2 R2 U dash නොකරත් කමන්න එක කරේ නෑ වීඩියකම පස්සේ හඳ ගැව්වේ එකයි. ඊට පස්සේ ගැලපෙන පැත්තට අපි කොහොමත් ඒක හරව ගන්න ඕනේ. නිල් නම් නිල් පැත්තට රතු නම් රතු පැත්ත මේ රූපෙත් පේන විදියට ඒක හරව ගන්න ඕනේ කොහොමද. දැන් තියෙන H දාර ටික හදන්න විතරයි උඩලේ. අපි එහෙම සම්පූර්ණයෙන් අර මම කලින් කරපු විදියට කරන් පස්සේ සම්පූර්ණ වෙන පැත්තක් තියෙනවා. එක පේස් එකක් කහ පාට උඩ පැත්තට තියෙද්දි එක පේසයක් සම්පූර්ණ වෙනවා වටේ හතරේ. ඒක අපි අර වගේ පිටි පැත්තට තියාගෙන බැක් පේස් එකට තියාගෙන මේ කියන ඇල්ගොරිතම් එක කරන්න. සමහරක් වෙලාවට මේක තුන් පාරක් කරන්න වෙයි. උඩරිම තුන් පාරයි එන්නේ. කා පාට උඩු පැත්තට තියාගත්තන් පස්සේ වලට දෙන ඇති. ඒක අපි හරියට තියා ගන්න ඕනේ. කොළ දෙක කොළ පැත්තට තියාගන්න ඕනේ මේ විදියට. තැඹිලි පැත්ත නිල් පාට පැත්ත සම්පූර්ණ වෙලා තියෙනවා. රතු. නිල් පාට සම්පූර්ණ වෙන පැත්ත අපි බැක් පේස් එකට තියාගන්න. පිටිපස මුහුණතට මේ විදිහට තියාගෙන මම මේ කියන ඇල්ගොරිතම් එක කරන්න ඕනේ. ආඩ වෙනති දැන් කොළ පාට මෙතෙන්ට එන්න ඕනේ. තැඹිලි පාට මෙතෙන්ට යන්න ඕනේ. ඒකේ රටාවක් තියෙනවා. ඒ විදිහට යන්න ඕන නම් මම මේ කියන ඇල්ගොරිතම් එක දෙපාරක් කරන්න ඕනේ. මේක අනිත් පැත්තට යන්න ඕන එකපාරක් කර ගමන් හරියනවා. F2 U L R dash F2 L dash sorry R Q F2 වලට පේනවා එකපාරක් කරා ඒ කැටේ හරියගෙන තව එකපාරයි තියෙන්නේ. වලට හොඳට බැලුවොත් පේන තැඹිලි පාට පැත්තක් අපි කලින් කියපු විදිහටම යන්නේ. second time F2 U L R dash F2 L dash R U F2 ආල්ට වෙනවා කැටේ සම්පූර්ණයෙන්ම හැදුවා. මේක ගොඩක් අට හේතන අමාරුයි කියලා හදන්න එහෙම මට එච්චර ඇති දෙයක් නැහැ. මේක හොඳට ප්‍රැක්ටිස් කරන තාලට විනාඩියෙන් හදන්න පුළුවන්. ඒක ස්ථිරයි මට විනාඩියක අමාරුයි හදලා දැන් මට එච්චර ප්‍රැක්ටිස් එකක් නැහැ. ඒකයි මම කියන්නේ. තුනයි තුනේ කැටේනේ. ඔයාලට ඕන හතරයි හතර කැටි හදන විදියක් කියා දෙන්න පුළුවන්. මේකට වැඩිපුර views එහෙම ආවොත් ඔයාලා කමෙන්ට් එකක් එහෙම දාලා තිබ්බොත් අනිවාර්යයෙන්ම මම ඉස්සරහදී හතරයි හතර Rubik's Cube හදන විදිය කියා දෙනවා ඔයාලට.